අදමට හිතුුණා ඔයාලට වම් ඔයා කියන සොෆ්ටකින් කොහොමද වැඩගන්න කියලා පොඩක් කියල දෙන්න. මේ වම්වයා වර්ක්ස්ටේෂන් කියන සොෆ්ටක වර්චුවල් මිෂණයක් විදිර තමා ක්‍රියාත්මක වෙන්නේ. තුර අපිට පුළුව මේ වම්වයා ගෙන සොෆ්ටය අපේ කම්පියටගටංශල කරගෙන මේ වම්වයා කියන වර්ස්ටේෂන් එක හරහා අපිට විවිධ ඔපරටන් සිිටම් මෙමනතන් ඔස් අම රන් කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. අපි එක එක ටෙක්ස් ටෙස් කරන දේවල්වට ඒ වගේ මඩිකේෂන් පපස්ට මේ වම්යා වර්ස්ටේෂන් ගෙන් සොෆ්ටයක ගොඩක් වැදගත් එකද පිස්සරහට බලම කොහොමද මේ වම්යා වක්ස්ටේෂන් ප්‍රෝ කියන මෘදුකාගෙන් වැඩ කරන්න කියලා. එතකොටලා වින්ඩෝස් සර්ව වලින් වැඩ කරන්න හිතන් ඉන්නවන ඕලට එක කැන්ට්‍රිකල්වට ඕන විදිහට මේ සොෆ්ටයක ඔට යුස් කරන්න පුළුවන්. දැම් බලමු කොහොමද මේ වම්වයා කියන සොෆ්ටයක අපි ඩවන්ලෝඩ් කරගෙන ඉශ්ුවල් කරගන්න කියලා. හරි මුලින්ම අප ඉන්ට හරා මේ සොෆ්ට අපේ කම්පටක් මේ ඩවන්ලෝඩ් කරගමු. හරි හලා ගූගල්ලකට ගිහිල්ලා තැන ගහන්න වම්වයා කියන ටයිප් කරන්න ටයිප් කරලා මේ වම්වයා ඩවන්ලෝඩ් කියලා එන ඔප්ෂන් එකට යන්නවලගෙම ඔප්ෂණ එක ආවෙන ත්තං වාලා වම්වයා ඩවන්ලෝඩ් කියන එක දිගටම ටයිප් කරලා එන්ට කරන්න. මමුකද මෙහෙම ගහන්න කිවේ අපිට පුළුවන් ඔන්න මේ වෙබ්සයිට් එකට කියලා යලගින් වෙබ්සයිට් එකට කියලා මේක ඩවන්ලෝඩ් කරගන්න අපිට පුළුවන්. හැබැයි එහෙම ගියාම අපිට විස්තර ෆිල් කරලා කවුන්් හදල හෙමතම ඩවන්ලෝඩ් කරගන්න වෙන්නේ. යකින්ද මේක තම මට හිතෙන ලේසිම ක්‍රමේ. ඔල මෙහෙම ගහලා මෙතනින් නෝමල් ඔල හොයාගන්න මේක ඩවන්ලෝඩ් කරන්න හොඳ වෙබ්සයිට් එක. මම යනවා මේ ටෙක් ස්පොට් කිය වෙබ්සයිට් එකට. මේකට ගිහාම අපිට මේ විදිහට තමා මේක පෙන්නන්නේ. අපි මේ වම්වයා කියන එක ගන්න ඕන වම්වයා වර්ක් ස්ටේෂන් කියන සොෆ්ට එක තමා අපේ මේ වැඩේට අදාළ වෙන්නේ. එතකොට මේ වම්වයා වර්ක් ස්ටේෂන් කියන සොෆ්ටයගේ ඔල ලිනක්ස් වලින් නම් වැඩ කරන මේ ලිනක්ස් කියන ඔස් එකට අදාළ එක ගන්න. එතකොට වින්ඩෝස් වලින්නම් වැඩ කරන්න ඔල මේ වර්ක් ස්ටේෂන් වින්ඩෝස් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අර මේ වගේ ඇඩ් එනවා මේවා ක්ලෝස් කරලා කන්ටිනියු ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. එතකොට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මෙතන වැටෙනවා නව් ඩවුන්ලෝඩින් කියලා. එතකොට මෙහෙමත් වැටිලා ඔයාගේ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වු නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා මේ ක්ලික් හිය කියන තැනින් ඔයාලා මේ ඩවන්ලෝඩ් කරගන්න ඔටෝමැටික ඩවුන්ලෝඩ් වුන් නැත්තම් මේක ක්ලික් කරපුවාම අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් මෙන්න මේ විදිහට මගේ එරර් එකක් වැටෙනවා. ඔයාලට දකින්න ඇති ඒක වැටිලා තියෙන්නේ මොකද මම කලිනුත් මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒකින්ද එක මේකේ රෙකෝඩ් වෙනවා තියෙන එකයි මේ විදිහට ඩවුන්ලෝඩ් බ්ලොක් කියලා වැටෙන්නේ. මේක අපිට නැති කරගන්න පුළුවන් මෙතෙන් ඩවුන්ලෝඩඩ් අන්වෙරිෆයිඩ් ෆයිල් කියන එක දුන්නහම මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න නැවත පුළුවන්. මේ වගේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක දීලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාම ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙච්ච තැනට ඔයාලා යන්න. මගේ ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මේ මෙතෙන්ට මේ මගේ ඩවුන්ලෝඩ් එකේ ප්‍රෝග්‍රෑම්ස් කියන ෆයිල් එක තමා මම මේක ඩවුන්ලෝඩ් කරන්න දාලා තියෙන්නේ. ඔයාලගේ කම්ප්ලීට් වුණාම මේ වගේ ෆයිල් එකක් ඔයාලටත් මැෂින් එකේ පෙන්වනවා. ඊට පස්සේ ඔයාලා මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ මේ වගේ මැසේජ් එනවා. මෙතනින් ඔයාලා yes කියන එක දෙන්න. පස්සේ මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න විදිහ කියලා දෙන්නම්. බලමු තාම රන් වෙනවා. ඔව් මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනවා තියෙනවා. අපි මේක මිනිමයිස් කරගමු. ඔව් මේ තියෙන්නේ. ඔව් මෙතනින් නෙස් කියන එක දෙන්න.
නෙස් දීලා මේ වගේ එයි මෙහෙම එන්නේ මොකද මේ ඔයාලගේ මැෂින් එකේ මේවට අදාළ ෆෝමැට් නැති වුණාම අපි මේක නෙස් දෙමු නෙස් දීලා අපි මෙතනත් නෙස් දෙමු ඒවත් අපි ඩිෆෝල්ට් සෙටින් තියලා නෙස් දෙමු ඔව් මේ ඔක්කොම අපි ඩිෆෝල්ට් තියලා නෙස් කරමු ඔව් ඊට පස්සේ අපි ඉන්ස්ටෝල් කරන එක දෙමු ඔව් ඊට පස්සේ මේ විදිහට මේ ෆයිල් එක ඉන්ස්ටෝල් වෙන්න ගන්නවා අපි බලමු මේක ඉන්ස්ටෝල් වෙන විදිහ ඕන ටිකක් හයි ස්පීඩ් මැෂින් එකක් නම් තියෙන මේ ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි ටිකක් ලෝ පර්ෆෝමන්ස් නම් තියෙන්නේ පොඩි ටයිම් එකක් ගත වෙන එක ඉන්ස්ටෝල් වෙන්න ඉන්ස්ටෝල් වෙලා ඉවරුණාම මේ වගේ ස්ක්‍රීන් එකක් ආවට එනවා මෙතන ඉන්නේ ෆිනිෂ් කියන එක අපි දෙමු ඊට පස්සේ අපි යම් මේ VMware කියන software එකට මේ දින අපි ඉන්ස්ටෝල් වෙච්ච ෆයිල් එක මම සර්ච් කරලා මේක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු ඔයාලා VMware කියන software එක ඔයාලා machine එකෙන් මේ වගේ අපි open කරගත්තාම මේ වගේ screen එකක් තමයි ඔයාලට මුලින්ම එන්නේ. අපි ඊට පස්සේ video එකෙන් බලමු අපි කොහොමද මේකේ ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියලා. මම මේකෙන් බලාපොරොත්තු වෙන ඉස්සරහට ටිකක් දිගට video series එකක් අරන් එන්න. ඒකින් තමයි මේ channel එක subscribe කරලා තියාගන්න ඔයාලගේ education වලට එහෙම ගොඩක් මේක වැදගත් වෙයි. ඔයාලා සමහර ඉන්ස්ටිටියුට් වල ඉගෙන ගන්න යද්දී